ප්‍රතිපත්ති සෑදීම ප්‍රතිපත්ති නවීකරණය කිරීම ැම ප්‍රතිපත්ති හදන්න ඩොක්. මහිස් ප්‍රතිපත්ති ගැන යම්කිසි දැනුම්මට්ටමක් තියනකට්ටයෝන ප්‍රතිපත්ති හදන්න හැබැයි. දැන් අපට ඇමතම තේරච දෙයක් තමයි මේ පාලිමෙන්න්ටේරියන්ස්ලා දෙසිේ විසි පහට නොලෙජ්ක මදිික අප ඉතාමත් පැෑහදිලි. දැන් ඔපසිෂන්ෙන් ප්‍රපෝසර්ල් එකක් ගෙනාව මේ ලඟදී. ටෙක්නටස්ල නැත්ත එක්ස්පර්ස්ල ැත්තං මේ සම්බන්ධයෙන් ඉන්න මේ විදවතුන් නොලෙජ දැකි ත න්වර්ෙන්ටල් පොලිසික් කදනවන ඒක එන්වර්රෙන්ටල් ඉස්ලා ඕන රම් කොලිෆයි කට්ඩ ඉන්නවා එතකොට මේ ප්‍රතිපත්ති නවීකරණය ක්‍රියාවලිය සඳහා මේ ටෙක්නොකරත්ස්ලා ගන්නේ කොච්චර වැදගත්ත කොච්චරඉක්මනින් මේ කෙරෙන් ඕන විශේෂෙන් අපි දන්නවා වර්තමානය අපි ගොඩේඩ බැරි මත්තම ය අර්බුදයක හිරවෙලාති නොත් බොදුමිය ප්‍රශ්නයක් කහනවා විශේෂන්ය ජනුමතින එමනත් එක්ස්පර්ට්ලා මේකට කොයි තරම් වැදගද්ද කියලා. මංහිතන්නේ අනිවාරයෙන්ම අපේ ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුයි. එකන් කැබිනට් අමාත්‍යවරුන්ගේ සංක්‍යාව මොකක්ද මිනිස් ්‍රීස් කියනය ඒට එකතු කරන්න ඕන දෙවල් මොනවද දැන් සමහර වෙලාටක් බැලුවොත් එහෙම ශ්‍රී ලංකාවේ ි මාත්තිවරුන්ගේ විහේ විදය ආකාරදක්කොත් විහිලුවක් වගේ අපිට පේවා එක කියන්න වන ජීවීන් අයිතිවන්න එකැමතිවරයකුට ගස්ටික යිතිවෙන්නේ තමයිමතිවරයකුට එකන ජලය අතිවන්න තවක්න්නෙකුට භූමිය අයිතිවන්න තවක්ෙනකොට අමතර හාවැලියතිනවා.ඒනිසා අපේ මේ ප්‍රතිපත්ති සහ ව්‍යවස්ථාවේ හැමතනම ගොඩක් දුරලතාවන්න ටයෙනවා නමුත් ඊට එහා ගිය ප්‍රශ්නයක් වන මංගිතන්න දැන් අපි පහුගිය කාලේ සාකච්ඡා කර පර්ලිමේන්තුව කියන්නේ අපි තමයි ජනාධිපති අපි අගමතිත් අපි අපිව බලාගණ්ඩනම් අපිට පාර්ලිමේන්තුවය පෙන් අපිියෝ තමයි අපි ගැන්න අප පරාවර්නයේ රිිෆෙක්ෂන එක තමයි පාර්ලිමේන්තු ඇති නන්නේ කියැන පර්ලිමේන්තුව පත් කරේ ඉන්දියාවෙන් මරිකා වන්නමෙන් අප තමයි පත්කරේද. අපි මයි තනෙන්නේ ජනාධීපති කියන්න අපි. එතකොට මේකට අඩුවැඩි වශයෙන් ගත්තහම මේ අර්බුදේයට විසාරමිස් කිවෝ වගේ. ිනිස්සුත් මේ එකකට වගේ කියන්න නමුකද මේ ඔවුන්තුෙක තමයි ඉ අපි බැලොත්හෙම උදාහරණැක් ැටියට අපේ දේශපාලනය වගේම සාමාන්‍ය ජීවිතය ගත්තත්. මිනිස් සුහරි කැමති ගොඩක් බෙදෙන ගොඩක් පරිශෂා කර වයිදර ේදගට කමති ගොඩක් හැඩිල් බදෙන ගොඩක්ට උත්් දෙ ටවු ගරෙග හට ැති අප කිය නප්‍ර දශපාලනය ගොටයි වගේම දේශපාලක්නෝ යම් ප්‍රමාණයකට ප්‍රචන්්ඩ වඩ ඕවන් මංකොල්ලකන්ඩ ඒකට ජනතාවත්ොන්න පොළොබොන උධානයකතතුත්තේම දේශපාලනඥ චදතකාල ගොඩක් වියදන් කරන්නන ගොඩක්වාහන ලෙන්ඩදෝන. එතකොට ඔහු ආාර දඩෝ නමුරල් ෙදරග ලකුට විදන් කරන්නන මේ ජනතවතන බලාපොරොත්තුනකට ඒනිසාම මම කියන්න පාලකව වැරදි නෑ කියල මගේ නවුන් වැරදි නමුත් එකතකින් ජනතවත්ත ඔන්න පොළඹෝන එනිසාි දැක්කා පහු කියිය පාර්ලිමේන්තුවට වියත් මඟ වෙන වෙන නම්බලින් එක ආකාරයෙන් උගතුන් මුද්ධිමතුන්න්නාව ඔට ඔවුන්ට බද්ධිමතුන් කිය පුළුවන්ද කක මහරස්ාව උගතුන් සහ බුද්ධමතුන්ට ලො වන සස්තිේවා ය උගතුන් ප්‍රමාණයක් සහරවෙලාට පාර්මේන්තුේ ඉන්න අයගෙන් මංගිතනෙ වැඩිහරයක් නීතින්යරු. අනිිපැත්තෙන් මහාචාරන්න ආාර ඉන්න වෛද්‍යවරඉන්නවා. බොහෝ උගතුන් ඉන්නවා. නමුත් උගතුන් ඔවුන්ගේ කාරිභාරය ෂ්ට කරාද. සමහර වෙලාට අපි දැ පාර තමයි. වැඩියීමම් මිනිස්සු මේ උගතුන් සබන්ධ ඇති ිච්ච මතවාද පරජයට ලක් වෙන්න. මොකද විශාල පිරිසක් යැනවා උගත්තයි. ආචාර මහාචාර විශවවිද්‍යාල වලය නීතිවේදීෝ. එතකොට ගිහිල්ලා මොනාදවන් කරන්නේ. මෙතන ප්‍රධානමදේ තමයි අප අර සාමාන්‍යයෙන් කියන්නේ එක පොතපත්තේ න්‍යායාත්මක දැනුම විතරක් මදි මනස්සේෙකුට යමත් යම් වෙනසක් කරන්න අනිවාරෙන් ඔහගේ ආකල්පස හුගේ මුෂශත්්‍යය කියනෙකති . විශේෂෙන් අප කියනවා. ි සමහරන්න කියන දේවල් සහරවෙලාටි දැන් අපි උදහනට කිවට කමන්නන්නේඒ අවස්ථාවකද ලංකාව අධ්‍යාපනමැතිවරයා මහාචාරවරක්. එහි ලේකමුත් මහාචාරවරයක අධ්‍යපන මතිව කො ශවිද්‍යාල හිටපු උපොලපති ලේකම්වරය මොට විද්‍යාව හිටපු ොලොති මුත් මයාලට පුළුවන්කම තිබන ලොක විශරමය කදන්න්න මේ කොවිද්කාල දරුවන් අධ්‍යාපනය උන් ගලුවග නමුත් එහෙම දෙක් නේනෑ නමුත් එතර පේනවා සමහර වෙලාට කත්තමයි න් කොචර උගත් වනත් ඔවන්ට යම සමහර දේවල් මේ අනිත් සාමාන්‍යෙන් පක්ෂ දේශපාලන නිසරයි ඔවන්ට කරන්ඩ බෑයක කරන්න්න පුළුවන් උනත් සහලාට ඔවන් පෞද්ගල්ලික න්‍යාපත්‍ර නිසා ඔවන් කරන්න එහැ. තවත් ප්‍රශ්නයක්ත්තමයි ඔවන්ට මහපොලොෝ යමක් කරගඩ බෑහ. මොක මේ මහපොලෝ යතාාර්ථය තේරුන් ගඩබෑ ැන් සාමාන්‍යයෙන් ගත්තොත්හෙම සමහර මිනිස කියන දවල් ගත්ොත්තෙම අපිට දැන් අපි වැලොත්හෙම මහාලොකු පරිසර විද්‍යානයෙක් වගේම? ර වෙන ේවල් ගොවීක් දන්නවා ඩිවරෙක් දන්නවා නමුත් හොට නාය සංකල්ප දන්න ඇතිවෙන්නඩ පුළුවන් අග තයනවා නිසා අපි හිතනවා උගතුන් අවශ්‍යයි නමුත්ඒ උගතුන් මොනාද කරන්නේ හන්න එතකොට උගතුන් හිටියට අනිවාර්ය මේ උගතුන්ට මේයික හැල්ද සාක්ෂ්‍යත්තය නවද මනුෂ්‍යත්්‍යයක්තේ නො අ නි පැත්තෙන් ගත්තහම මේ අර්බුද වලට දේශපාලනය වගේම මේ උගතුන ගැඩි වශයෙන් වගේ කියන් ඩෝන කියනකයි මගේ විස්වාස